ඇත්ත වශයෙන් ප්‍රාස්ක උපහාරය සම්පූර්ණ දේශපාලන ක්‍රියාවලියක් බවට පරිවර්තනය කර ගත්තට මේ රටේ පාස්ක ප්‍රහාරයට වඩා බරපතල සිදුවීම් සිදුවුණු රටක්. මේ රටේ දළදා වහන්සේ වැඩ ඉන්න තැන නෑ හරි ඔයහනකට මගේ පිළිතුරු මේ හරිද? දළදා වහන්සේ වැඩ ඉන්න තැනට පහර දීපු රටක්. එතකොට දැන් ඒ වෙලාවේ අපේ රටේ භික්ෂූන් වහන්සේලා ලෝකෙට කිව්වද සියලු දෙනා එකතු වෙලා අනිත් ආගමික ස්ථාන විනාශ කළ යුතුයි කියලා. එහෙම නැත්නම් කඩාකප්පල් කළ යුතුයි කියලා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ ඉන්න තැනට සිල් ඇත්තෝ වෙඩි තියලා මරපු රටක්. මේ අරන්තලාවේ භික්ෂූන් වහන්සේලා 3400ක් එකට ඝාතනය කරපු රටක්. එතකොට එවැනි රටක ජාත්‍යන්තර වශයෙන් තිබෙන ත්‍රස්තවාදී ව්‍යාපාරයක් මේ රටේ ආර්ථිකය පීඩනයට පත් කිරීම සඳහා සහ දින 52 අපේ රටේ ඇති වූ ප්‍රජාතන්ත්‍ර විරෝධී අරගලයක් කරහා ඇති වී තිබෙන මහා දැවැන්ත බලය පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් තිබෙන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් සිදු වුණහම ඒක සම්පූර්ණයෙන්ම ඒ රාජ්‍ය යම් ඒ කටයුතු වල අඩුපාඩුකම් තිබුණු බව පිළිගත යුතුව තිබෙනවා. ඒක රාජ්‍ය පාලනයේ තිබුණු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කණ්ඩායම් දෙකක් වගේ කටයුතු කිරීම සහ සිදු හානියක් දකින්න තිබෙනවා. නමුත් මෙවැනි ක්‍රියාවලියන් කොයි කවුරු හිටියත් සිදුවීම සමහර අවස්ථාවක පාලනය කරන්න බෑ. දැන් භූමිකම්පාව පාලනය කරන්න බෑනේ. ඊයේ රාත්‍රී භූමිකම්පාව සිදු වෙලා තියෙනවා. ඒ නිසා ස්වභාවික ව්‍යසන හා සමානයි ජාත්‍යන්තර ත්‍රස්තවාදය. පාලනය කළ නොහැකි අවස්ථා තිබෙනවා. අද ලෝකයේ ත්‍රස්තවාදය අද අවශ්‍ය නම් ලෝකයේ ඕනෑම රාජ්‍යන්ට පුළුවන්කම තිබෙන ඔයාව ඇවිල්ලා උසගෙන යන්න, මාව ඇවිල්ලා උසගෙන යන්න. එවැනි ලෝකයේ ත්‍රස්තවාද මේ රාජ්‍ය සම්බන්ධයෙන් කටයුතු කරමින් තිබෙනවා. ත්‍රස්තවාදයත් ඒ හා සමානවම දිනු වෙලා තිබෙනවා. ඔවුන්ට හැකි උපරිම ත්‍රස්තවාදී බලවේග ලෝකයේ සෑම රටකම තිබෙනවා. අපේ රටෙත් තිබෙනවා. විවිධ බලවේග ක්‍රියාත්මක වෙනවා. ඒ බලවේග විවිධ අවස්ථාවල ඒ රටවල ආර්ථිකය පාලනය කිරීම සඳහා යම් යම් පුපුරවා ගැනීම සිදු කරනවා. ඉතින් ඒකින් කියන්නේ මේ මුළු මහත් රාජ්‍ය දුර්වලකම කියලා. හැබැයි අපි දක්ෂ වුණේ නැහැ පාලනයක් හැටියට ඒ සිදුවිච්ච මාලාවෙන්. සියලු විහාරස්ථාන බය කරා, සියලු පාසල් බය කරා, රෝවල් බය කරා, කාර්යාල බය කරා, මහජනයනක නැවැත්තුවා, මුළු රටම භයංකර තත්ත්වයකට පත් කළා. මහජන මතය අකුරු දෙකකට යට කරගත්තා රට.